උපතින්ම දැස් නොපෙනෙන යුවළකට නිවසක් ඉදි කර දීමට බණ්ඩාරගම වැල්විල්ල ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා. ඒ සඳහා අවශ්‍ය ඉඩම වැල්මිල්ල ශ්‍රී නිකේතරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහෙර ඉන්ද්‍රසුමන හිමියන් පරිත්‍යාග කර තිබෙනවා. ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදයේ ගැලවියාමෙන් අත්තිරිය ප්‍රදේශයේ සිදුවන අනතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයනංශය විසින් පිරිනමුල් ලබන ආගන්තුක සත්කාර සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණ වේදී ගෞරවපාදි සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මගින් UNWTO TEDQUAL යන තත්ත්ව සහතිකය පිරිනමා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ සඳහා සහයෝගය දුන්න අපේ කාර්ය මණ්ඩලයට සියලුම දෙනාට මම කෘතවේදී වෙනවා. කොළොන්න කැම්පනේ සිඟිති පෙර පාසල අවුරුදු උළෙල පසුගියදා පැවැත්තුණා. එහිදී දරුවන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා තරඟ රැසක් පැවැත්තුණා. සෙවනගල කිරිබන් අර සඳරාජ විද්‍යාලයේ බටහිර තූර්වාදක කණ්ඩේ එළිදැක්වීම පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්තුණා. එමෙන්ම 2022 වසරේ දස්කම් දැක්වූ සිසුන් වෙනුවෙන් තිරල ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. SITC හෙවත් විද්‍යා හා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2023 ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැත්තුණා. එහිදී විද්‍යාර්ථීන් 3000කට අසන සංඛ්‍යාවකට ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරුණා. විශේෂ කර බලකා නිලධාරීන් කෙසල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් චවාරමින් රුපියයක් බවට සැක කරන රුපියල් 182ක මුදලක් උණ්ඩෙල් ක්‍රමයේ යටතේ මුදල් හුවමාරු කිරීමේ අරමුණින් සන්තකයේ තබාගෙන සිටි වත්තල් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු හා ඊට ආධාර අනුමල දුන් 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.